හැවිරිතාවනයක් රවටා දෙහිවල ප්‍රදේශය හොටලයක රගෙන ගොස් ඒ කාමරේක දෙන පහක්තිස්සේ බලහත්කාරයෙන් නඳවාගෙන ඇව මුදලට අලිවි කළ ගණකාවෘතය නියලන 42 වැනි කාන්තාවක් අත්අඩංගුවටගත් බව දෙහිවල පොලිසිය පවසනවා. 19 වැනි තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. 19 වැනි තරුණිය මාතර කඹුරුගම්මුව ප්‍රදේශයේ පදිංචිකාරයක් බවත් ඇය ආදර සම්බන්ධතාවයක් පවත්වන බැලිගම් ප්‍රදේශයේ තරුණයෙක් සමග ඉක්කුත් 5 වැනිදා කොළඹ පැමිණ තිබෙනවා. එදින රාත්‍රියේ ඇයව බස් රථයෙන් දෙහිවල ප්‍රදේශයෙන් බසවා පෙම්වතා ගොස් තිබූ බවයි පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. තරුණිය ඇයගේ මාමා පදිංචි දෙහිවල නැදිමාල් ප්‍රදේශයට පාගමනිනන අවස්ථාවේදී ඇය පසුපස සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ තිබෙනවා. මේ අතර ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකාර කාන්තාව ඇයට කතා කර කොහේද යන්නේ යනුවෙන් විමසා තිබෙනවා. මෝටර් රථයේ පැමිණි පුද්ගලයන් තමා හඳුරන බවත් ඔවුන් හොඳ නැති පුද්ගලයන් බවත් මාමාගේ නිවසට ඇරලවන්නම් යයි පවසා ඇයව ත්‍රිරෝද රථය නංවාගෙන තිබූ බවත් පොලිසිය පවසනවා. පසු එම කාන්තාව තමන් ඇය නවාතැන්ගෙන සිටින කාමරයට රැගෙන ගිය බවත් පසුදින දෙහිවල නගරේ පෞද්ගලික බැංකුවක් අසල ඇති හෝටලයකට රැගෙන ගොස් කාමරයක් කුලියට ලබාගෙන දින 4ක කාලයක් රඳවා තබාගෙන සිටි බව තරුණිය කරන ලද ප්‍රකාශයක සඳහන් වනවා. එම දින 4ක කාලය තුළ තරුණිය පුද්ගලයන් සිව් දෙනෙකුට ලිංගික ක්‍රියාවන් සඳහා යොදවා මුදල් ලබාගෙන තිබූ බවත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා. කාන්තාවගෙන් බේරීමට නොහැකි වූ තැන අතපරිටපත් කාන්තාව සැකකාරී නිදාගැනීමෙන් අනතුරුව සැකකාරයේ ජංගම දුරකථනය හොර රහසේ රැගෙන මවගේ දුරකථනයට තමන්ව බේරාගන්න යනුවෙන් සටහන් කොට කෙටි පණිවුඩයක් යොමු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තරුණියගේ මව විසින් අදාළ කෙටි පණිවිඩය පැමිණ දුරකථන අංකය ලබා දෙමින් දෙහිවල සිටින සහෝදරයාට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දැරේගේ මාමා විසින් එම දුරකථනයට කතා කිරීමේදී නිදා සිටි කාන්තාව අවදි වී ගැනුම්කරුවෙකු යැයි සිතා දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණ ආසන්නයේ තිබෙන හෝටලයක නමක් සඳහන් කර රුපියල් 35,000ක් රැගෙන එන ලෙසට සඳහන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අතවරයට පත් තරුණියගේ මාමා විසින් ඒ බව පොලිසිය වෙත දැනුම් දීමෙන් අනතුරුව ජංගම සංචාරයේ නිරත නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවටගෙන පොලිසියට රැගෙන මිත් ඇති බවද පොලිසිය කියා සිටියා. අත්අඩංගුවටගත් 42 වැනි සැකකාරිය මාතලේ අලු විහාරයේ ප්‍රදේශයේ පදිංචිකාරයක් බවත් රැකියාව ලෙස ගණකාවෘතිය නියදින්නියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලිස් ස්ථානීය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.